තරක් දාලා ගහනවත් දන්නේ නැහැ. මොකද සෙල්ලම් කරපු ඩිමෙන් මොකද වා ස්කූල් ඩිමෙන් සෙල්ලම් කරා සමාප්. ඊටසේ 5CL එකේ වෙච්ච සමාප්. ප්‍රෙස්ටිනෝදි ප්‍රෙස්ටිනෝදි කි කවුරුද ඊටසේ යපන්නේ ආ ප්‍රෙස්ටිනෝ කි කොඩු තියෙන එක උපරිම බය වෙලා සෑහෙන බඩු තියෙනවා නේද සර්? ඒ කියන්නේ හයි පාල් ගහන්න පාවිච්චි කරපුවා නේ? ඒක තමයි මම දන්නවා වලිදේ කියන්නේ. කුඩු පාවිච්චි කරන බටේ. බටේ. සැකල්ල. නේ? කොයි තියෙන ගණින් තියෙන මොනවද? මේක සුට්ට මෙහාටම කරනහරි. ඉස්සලම අවුදු කීයෙන්ද මේකට ඇබ්බැහි උනේ? අවුදු කීයෙ? මේ. ඔබ මරු බල බඩු උඹට අවුරු 10කට විතර ගහන්න තියෙනවා තැටිනේ ඈ ඈ ඉස්සලම අවුරුදු කීයෙන්ද පටන් ගත්තේ මම අවුරුදු 10කට පටන් ගරමනේ ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ අම්මෝ මේ ඒකත් අදින එක බාත්රූම් එකේ ලයිට් එක දාන්න ඕනේ දැන් බඩු ටික නම් බීලා ඉවරයි වගේ නේ. උපකරණ විතරයි තියෙන්නේ. වතුර පාරක් දාලා හේදුවා නේ. මේ අවුරුදු කීයක විතරද මේ කොඩු පාවිච්චි කරන්න ගත්තේ? අවුරුදු කීයක් විතර වෙනවද මෙයා පාවිච්චි කරු 10ක් විතර වෙනවා අවුරුදු 20ක පටන් ගත්තේ මේ පහක් කරන්නේ ඉඩපන් ඉඳලාවට පස්සේ. එතකොට මෙයා දැන් හොඳ ක්‍රීඩකයෙක්නේ නේද? රග ක්‍රීඩකයෙක්. එතකොට ඒ කාලේ පාවිච්චි කරාද නැහැ නේ? මේ ඉඩපන් ගිනවට පස්සේ. මේක දවසකට කොච්චරක් විතර පාවිච්චි කරනවද? බොරු නඩු දාන කාලේ ඉවරයි නේද? ඔයාගේ සල්ලි වලින් අරන් දෙනවනේ බඩු. කොහමද එතකොට මෙයා සල්ලි හොයාගන්නේ? සල්ලි හොයාගන්නේ කොහොමද? ඒක දන්නේ නැහැ. ඉස්සරම මහත්ත බොරු කියන්නේ නැහැ. මේ මත්ත කස් දෙරේ නැහැ. වෙදලා ඉන්නා රුපියල් 10000 20000 කියලා ගන්නවා. නේ බඩු මෙන්න මිස් බඩු තිනෝ කලසන් තාක්වේ අයිස් නෑ ඒක අමතක වෙච්ච එක ඒක කොච්චර බඩු කියන්නේ නැද්ද කුමාරද තාත්තා දැක්කම නෑ නෑ මේ මිනිස්සු දැම්මේ නෑ කවුරු දැන් තාක්කේ අර නිල් පාට පාටිකේ තමයි මෙයාටත් අමතක වෙලා ඒ කියන්නේ පැකට් එකක් තිබ්බා කියලා ඇයිති මෙයා දැන් බාර ගන්න ඇතුවනි තාත්තා තමයි බිව්වේ කියලා පැකට් එක දැන් බලන්න ඔයා වෙනුවෙන් තාත්තා බිව්වා කියලා ඔයසි මහත්තයාට කිව් වෙච්කෝ මහත්තයාට දැන් ඔයා අවුන් නැත්නම් එහෙම තාත්තා වරයි යන්නේ
තාත්තා කිව්ව දවස් තුනකින් කලින් බීවි කියලා. හැබැයි බඩු ඇවිල්ලා තියෙනවනේ. හැබැයි මෙයා ලේ චෙක් කරන්න දැම්මොත් දැන් ගහ නෑ නෑ බඩු එන තැන තමයි අල්ලන්න ඕනේ නේද? නෑ මෙයා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔබතුමාලා උදව් කරන්න ඒකට තමයි මේ නිලධාරි. ඒක තමයි ගම හදන්න නෙමෙයි ළමයි අපේ ඔක්කොම විනාශ වෙයි කියලා තමයි. ඔගොල්ලොන්ට පුළුවන් මේ පුතාලට මේ බඩු එන්නේ කොහෙන්ද කියලා මේ මිස්ල තොරතුරු දෙන්න? ඔයගොල්ලෝ දන්නවනේ. ඔයා කියන්නේ කවුද කියලා? කවුද කියලා අනිල් ළමයිත් කියන්න තාත්තා. එතකොටනේ මේ මිස්ලා දැනගන්නේ. එයා වහනවා ඉතින්. ඔය මේක ලොකු පිළලයක් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ උදව් කරන්න. උදව් කරා අන්තිම පොලිසියට වැලලා ඉස්සරහින් නෑ හරි දැන් එහෙම වෙන්නේ නෑ කියලා හිතා ගන්නකෝ. ඔයා ඔය පරණ කතානේ කියන්නේ. දැන් පොලිසිය ගලගිරිච් එකත් එක්ක පැත්තකට වයින් මිසක් වෙන කරන්න දෙන්නේ නෑ. හිතන්න එපා. ඒ සමේ කිව්වත්දලා ඔක්කොම අයින් වුණා. ගෙනාද ගේන කපණ වීඩියෝ පොල්ලොත් එක්ක එකතු කරලා අදලා පොලිසියෙන් ගෙනාවා කියලා බාර දුන්නේ. එහෙම කරාම තාත්තා ගෙනල්ලා දෙනවා මුකුට පොන්න. තාත්තා හම්බ කර කර ගෙනල්ලා දෙනවා පොන්න. බේරෙන්න බෑ. අපි තාම ගලේ. ඒ කියන්නේ ඔය මොනාද බොනවා කියන්නේ? උඩ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. අම්මලා පව් අම්මා දෙන්නේ. එහෙනම් තාත්තා බිව්වා කියලා කියන්නේ ඒක තමයි බේරගන්නේ. සුපුන්තුමාට වයස කීයද? එතන කෙරවලේම සර් මේ කාමරේ ඇතුලේ යාළු පුතා හිටියද සර්? යා මද්දා වලට ඇඩිස්ලා ඉන්නේ කියලා අම්මා කියනවා සර්. අඬන අපි අරන් එන්නම් සර්. හරි සර්. පිටික සුපුන්තා බිනේ. ඔයාලා එන්නේ කවුරු හරි දරුවල මොනවා කියන්නේ? ඔය අයිස් ගහනේවත් තියෙන උපකරණ. ඔයක තියෙන නම් කිව් මේ පැටක් වලට මෙයා කියනවා මේ මංස මේක දාලා පෙන්නන්න මොනවා දාන එක මේ මේක දාන කියලා ඔරලෝස් දාන මොකද දාන්න පුළුවන් ඔය මේකට මට දාලා බලන්න ආසයි දැකලා මම මේ වගේ ඔරලෝස් දාන්න පුළුවන් කියලා ඒකයි ඔව් බලන්න මෙයා මත් දැවට බැහැමලා ඉන්නවා ඒකින්ද අපිට පුන්ටා අපිට කළ අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා තේරුණාද ඒක අපි දෙට දාන්න අමසාරි දාලා අපි පුන්ටා අපිට දාන්න ඔරු කිනා ඔරු නම ඕනිමයි දුක් වෙන්නේපා අපි බොරු නඩු දාන්නේ අපි බොරු නඩු දාන්න අපිට ඕනේ අර අපි බඩු නැත්තම් අපි දාන්න අපිට හොද ඒ තියෙනවා නම් අපි අනිවාර්යෙන් මේ ඒක දාන්න ඕනේ අර අර ආරං එන්නකෝ සාදු මාත්‍යා